යි බෝන් කියල පිළිගන්නෝ මගේ යාලු සියලු දෙනාම අදත් මමවායට අලුත් නිර්මාණයක් ගෙනවා අපි බලමු වීසිකරන බියර්ටින්වලින් කොහොමද ගෙදරට අලංකාරයක් ගෙන දෙෙන නිර්මාණයක් කරන්නේ කියලා. බියරටින්න්නයක් අරගෙන එක පිටි පස සිදුරු තුනහරක් විදින් මනංව පිහිතලෙන් තමයි සිදුර තුනහතරක් විදින්න ඒවාට තිය උපකරණයක් පාවිච්චිකල සිදුරු ුණුහතරක් දින්නපුොළුවන්. ඉන් පසු අඩිරූලක් ගෙනල්ල බියරටින් එකේ සමාන කොටස්සුලට වංකරගන්න ඔොල් පිහිතලෙන් සමාන කොටස්සුලට මම දැම්බන් කරන ආකාර තමයි වඩ පෙන්නෙන්නේ මම ඔතන සන්ටමීටරට චුට්ටක් වැඩියෙන් තමයි ගත්තේ එතකොට ඒ ප්‍රමාණය ගොඩල් ලස්සනයි ඒ නිර්මාණයට ගොඩක් ලොකුුණනොත් ඒ නිර්මාණයට එක අවලස්සනක් එෙනවා ඔය විදිහයට බියර්ටින් එක සමානව වෙන්කර ගන්න තීරු තීරු වලට වටේටම යාලුවනි අපිහෙනම් මේ තීරුවට වෙන් කරගෙන ඉවරයි දැන් අපට කරන්න තියෙන ඊළඟ පීවල තමයිඒ ඇඳගත්ත තීරු ටික පරිස්සමට කපා ගන්න ඕන බීරටින් එක වටේම ඇදගත්ත තීරු ටික ඔයාකාරෙන් කතුරකින් කපාගන්න කතුරෙන් කපාගන්න විට බොහොම පරිස්සමින් තමයි කරන්න ඕනේ අපේ අධදකට අපේ අධදෙකේ ආරක්ෂාව ගෙනන නිරන්තරයෙන් මඔබ කල්පනාකාරීව වැටකටියුතු කරන්. හරිද අපි වෙන්ර මේ කපල තීරුවට වෙන් කර ගත්තා ඉඩ බස්සේ හිමින් සැරේ අර පේනාකාරයට උපකරණය ගැන් කතුර දමළ තයිම මේ කෝක් කරන්නේ කතුරෙන් හිමින් සැරේ අර පටි එළියට ගන්න වටේම පටිග හොම එලියට ගන්න දැර කප නෝට ඇත් ඇතුළට ගිහිල්ල තියන්න ඇතුළට ගියපුූ පටිටික එලියට ගන්නොව වගේ එලියට අරං අතින් නවන්න හිමින් සැරේ එලියට ොහොම නවන්න නවනකොට එක වක්්‍රවෙලා ලස්සනයට වට වටේට හැටෙනවා ඔයි රූප රාමෝල පේන ආකායට හිමින් සැර ඉදිරියට නවන්න නවනකොට උන්න ආකාරයට එළියට එනවා වාට පේනවැදිි දැන් කොහොමද ආවි කියයට ලස්සනට අනේ වගේ කරන්නේ. දැරි අපි ඒ වෙන්කරගෙන ඉවරයි ඊ ඊළඟට අපට කරන්න තියෙන්නේ නූලක් කරගෙන ඔය නූල ගැටගහගන්නන්නේ ඒ බේරටින්න එකේ උඩ අපට අවශ්‍ය දිග ප්‍රමායට ඒ නූල ගන්න ඒ නූල බේරටින්න එක කලා එකකට හරින නූල තිුණුත් ගොඩක් හොඳයි කැ නිර්මාණය තවල් ලසනක් ඒ නූලෙන් එක් කරනවා ඔය විදදිටම බියටින් හයක් මම ලේෂතිි කර ගෙන තිනු මගගේ නිර්මාණයක කිරීමටවාට පේනවජනය එක තියෙන ලස්සන කොහොමද කියලා ඔ පේනාකායට තීරු තීරුවෙන් ගල හදාගත්ත බියටින් හයත් තමයි යෝදී වෙළට පොලෙන් ඔන්න වගේ භාජනයක් ගන්න බමනං ඔයාරගෙන තියෙන ලොකු මල් වට්ටියක් ඒ මල්වට්ටිය වටේ දිගල් මැන ගන්නටේ දිග මැනගෙන ඒ තියෙන බියටීන් ගානට සමානව වටේ විකරගෙන ඒ විංකරගත්ත තැන්වලින් ඔන්නඔ එල්ලපු ආකාරයට බියර්ටින් ටික එල්ලන්න පහලට. ඒ සමානව වංකරගන්න ඕ නැන්න නැත්තං එක පැත්තක් බරවෙනවා අන් බැලන්ස් වෙනවන් බැලන්ස එක වලක්වන්න තමයි සමානව විබ්බෙදාගන්න ඕනේ ඒ වට්ටිය වටේ ප්‍රමාණ. යාලුවනි වීඩිය එක ආරම්භෙදින් මම බියර්ටින් එක පිටුපස සිදුරු තුන හතරක් විද්ධ ඒ සිදුරු තුනහතර විද්ධේ මේ හදපු නිර්මාණය මම එලිය තමයි එල්ලන්නේ. එතකොට එලිය එල්ලනකොට සිදුරු නැත්ති නිසා වතුර පිරෙන ඇතකට සිදුරු විද්ට පස්සේ වතුර රැඳන්නේ නෑ වතුර හැඳනුවොත් තමයි මදුරු ක්‍රීටයන්ගේ ප්‍රශ්න ඇතිවෙන්. ඒකට උත්තරයක් වශයෙන් තමයි මම ඒ සිදුරු විද්ධේ. යාලුවනේ වීඩිය එක හොඳයි කියල හිතනවන ලයික් කරන්න කමෙන් කරන්න යාළුවන්ට බලන්න ෂයාා කරන්න මතක ඇතු අපේ චැනල් එක සබ්ට්‍රයිප් කර ඔබගේ වටිනා සහයෝග ලබා දෙන්න. ඔයාගේ වටිනා කාලය වෙන්කර ගැින් මගේ මේ නිර්මාණය බලන්න ආවට හොයාට ගොඩක් ස්තුතියි.